මේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්න නත්තලට පෙර මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් දැනුම් දීලා තියෙනවා. නත්තලට පෙර මේ ගොඩනැගිල්ල අවසන් කරන්න අපි බලාපොරොත්තු. දේවස්ථානයට මේ පල්ලියට අයත් තුවාල වූ අය ගැන පවුල් ගැන සොයා බලන්න මම පැමිණිය. අපේ පියතුමා පූජකතුමා ඒ ගැනත් වාර්තාවක් දීලා තියෙනවා. දැනට ආණ්ඩුවෙන් විය යුතු වැඩ කොටස සිදු වෙලා තියෙනවා. විශේ෷යෙන්ම මේ පල්ලියට ආණ්ඩුවේ ආයතන නිලධාරීන් ප්‍රශ්නයක් වෙනවා නම් මම දැන් කොළඹට ගිහින් ඒක අදාළ අමාත්‍යාංශ වලින් සාකච්ඡා කරනවා. දැනට පියතුමාට දැනුම් දුන්නා අපි අරගෙන තියෙන සම්පූර්ණ පියවර මම බැලුවා ඒක ඒ අනුව මාධ්‍යටත් රටටත් දැනුම් දෙන්නම් කියලා. දැනට මියගිය පුද්ගලයන් වෙනුවෙන් අපි රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයට වන්දි මුදල් වල පළවෙනි වටය ගෙවලා තිබෙනවා. මේ අනුව මියගිය පුද්ගලයන් 189 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 185ක වන්දි මුදලක් ගෙවා තියෙනවා. ඒ වෙනස පොඩ්ඩක් තියෙන්නේ සමහර අය විදේශිකයන් නිසා හඳුනාගෙන නැති අයත් ඉන්නවා. තුවාල ලැබූ පුද්ගලයන් 403 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක් අපි දැන් ගෙවලා තිබෙනවා. දැන් මේට අමතරව වන්දි ගෙවන්න උවමනා නම් ඒක ගෙවන්නත් අපි ලෑස්ති. ඒ පුද්ගලයා දිහා බලලා ඒ තීරණය ගන්න තියෙන්නේ. හානිපූර්ණ කාර්යාලයක ස්වාධීන කාර්යාලයකට බාර දීලා තියෙනවා. මීට වැඩිපුර වන්දි ගෙවිය යුතු කවුද කියලා හොයලා ඒ අයට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය අපිට දැනුම් දුන්නාම රජයෙන් ඒ මුදල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. දැනට රෝහල් ගත වී සිටින්නන්ට විදේශ ප්‍රතිකාර වමනාන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම් දෙනවා නම් ඒ පිළිබඳත් අපි ක්‍රියා කරන්න ලෑස්ති. පාස්කු එළිදා ප්‍රහාර හේතුවෙන් අසරණභාවයට පත් දෙමව්පියෝ නැතුව ළමයි 33 දෙනෙක් රැක බලා ගැනීමට හවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපි බාර අරමුදලක් ආරම්භ කරන්න ඉන්නවා. හානියට පත් දේපළ වලටත් අපි දැන් වන්දි ගෙවන්න ක්‍රියා කරගෙන යනවා. පළමුවෙන්ම මේ පල්ලි 3 අලුතෙන් හදන්න අපි ක්‍රියා කරනවා.